ආශ බොහෝ වේවා සුබ දවසක් වේවා අද දවසේ අපි කාලත්‍ර YouTube නාලිකාව මගින් ගෙන එන්නේ ඔබට මතක ඇති පහුගිය සාකච්ඡාවල්දී අපි කතා කෙරුවා විශේෂයෙන් බොහෝ දෙනෙක්ව බොහෝ විශේෂයෙන් තරුණ අය ළමයිව මේ තාක්ෂණය විසින් ග්‍රහණයට අසු කරගත්තා කියලා දූෂිත වූ තාක්ෂණය විසින් ඒ නිසා ඒක කොහොමද කියලා තවදුරටත් අපි විමසා බැලුවොත් එහෙම මක් නිසාද ඔබට මේ දවස් කීපේ ඉතාමත් පැහැදිලිව පෙනෙනවා අපේ තරුණ දුවා දරුවා එදා ඒ තමන්ගේ ප්‍රශ්නය තමන්ගේ අභියෝගය තමන්ගේ ඒ කනස්සල්ල ප්‍රකාශ කරන්නට ඒ පාරට ඒ වීති සටනක් ඇති කරා. නමුත් ඊට පස්සේ දූෂිතව විවිධ වූ කල්ලි කණ්ඩායම් මේක හසුරවන්න පටන් ගත්තා. ඒකෙම ලෝකයේ තිබෙන වූ ලෝකයේ විවිධාකාරයෙන් යම් ලෝකයේ කියලා කිව්වම විවිධ රටවල් වල එකතුකින් සාදුන අපි හැමදාම කතා කරන සංවිධානයක්. ඒ සංවිධානයේ වමනාව තිබුණා මේ රටේ සිද්ධාස්ථානවල බලය ඔවුන් සතු කරගන්න. ඒ නිසා අපි මුලින්දලම කිව්වා අපි රුවන්වැලි සෑයේ ඒ සිදු කරා වූ අකටයුත්ත පිළිබඳව ඒ කොත් මාරුව පිළිබඳව. ඒ නිසා ඒක අදටවත් කිසිම පාලකෙකුට එතකොට තිබේ මේ ආණ්ඩුව නෙමේ බොහෝ වෙලාවට. නමුත් කිසිම ආණ්ඩුවකට කිසිම දේශපාලනඥයෙකුට කිසිම වගකීම් කෙනෙකුට බැරි වුණා තව මේ අශුද්ධ කරගෙන ගිය බටහිරෙන් ඒ දූෂිත අධිරාජ්‍යවාදීගේ වුවමනා එපාකම් මත කටයුතු කරන ඒ මිනිස්සු ඇවිල්ලා මේ අපේ සුද්ධ භූමි කීපයක ඒ අශුද්ධ කළා වූ ශක්තීන් මේ දුරස් කළා වූ ශක්තීන් නැවත පෘථිවියට ගෙන්නන්න කවුරුත් වැඩ කටයුතු කරේ නැහැ. නිකන් රූපවාහිනී ගුවන් විදුලි සමාජ මාධ්‍යවල පෙනෙන විවිධ දිවුරුම් දීම් සහ උත්සව විවිධ පුණ්‍ය කර්ම කටයුතු කරාට මේක හරියාකාරව හරි ආධ්‍යාත්මික වශයෙන් තේරුම් අරන් අඩුම තරමින් භෞතික වශයෙන්වත් මේක තේරුම් අරගෙන නැහැ හරියාකාරව. මොකද අපි කියන දේ මේ සමහර අයට තේරෙන්නේ නැහැ. නමුත් අපි මේ කියන්නේ මේ විශ්වයේ තිබෙන ශක්ති කදම්බයන් ගැන. විශ්වයේ තිබෙන ඒ තලවල තියෙන විවිධ වූ ශක්ති කදම්බයන් වල තියෙන ඒ විශේෂයෙන්ම සූර්යය තුළ තියෙන ශක්තිය ග්‍රහලෝකයට වැටේ. ඒ ග්‍රහලෝක වලින් කොහොමද පෘථිවි තලයේ විශේෂයෙන් මේ භූමියවල තිබෙනව ඛනිජ ද්‍රව්‍ය සහ විවිධ ශක්තීන් මුතු මැණික් මේ මේවා වලින් එන ඒ ගහකොළ සතාසිපයන් ශක්තීන් සම්පූර්ණම සූර්යාගේ ආකර්ෂණ ශක්තියට නතු වෙලා නැවත මුදාහැරීමක් සිද්ධ වෙනවා. මෙන්න මේකෙදි තමයි මෙන්න මේ කියන මොහොතේදී අපේ රටේ අපේ ඒ සිද්ධස්ථානවල ගර්භවල තැන්පත් කරලා තියෙන විශේෂ ඒ ශක්ති ධාරාවන් නිකුත් කරන විශේෂ දේ නිසා විශේෂයෙන් මුතු මැණික් රත්තරන් ඒ වගේම විවිධ වූ ජාතීන් අලලල ඔබ දැන් අද බොහෝ දෙනෙක් චෛත්‍යයක් හදුව තදන්නේ සිමෙන්ති ගල් වැලි ඔවසව. නමුත් ඒට එහා ගිය පොළොවේ තියෙන ඒ ශක්ති ධාරාවන් වල ඒ පස් ඒ වැලි ඒ ගල් කැට ඒ ප්‍රධාන තැන්වලින් ගලන්නා වූ ජලය ගෙනල්ලා සාදුවා වූ මහා වස්තු ඒවා පෘථිවිය හා සක්වල එකතු කරන වස්තුන්. මේ වස්තුන් එකතු කොටගෙන තමයි තඹ රිදී මුතු මැණික් මේ දේවල් මෙම කළ. ඒ ශක්තිය සූර්යාගේ මේ ශක්තිය අපි අද දවසේ විශේෂයෙන් ඒකයි කතා කරන්නේ. සූර්යා දැන් අස්විද නැකතෙන් මේ තමන්ගේ ගමන ආරම්භ කරලා ඊයේ පෙරේදා දැන් නව ගමනක් යනවා. ඉතින් ඒ නිසා මේ විශේෂයෙන් මේ නැකත් කියලා කියන අපි මේ නැකතත් කියලා කියන්නේ ඒ වගේම රාශියක් කියලා කියන්නේ ඒ වගේම මෙන්න මේ කියන ශක්තීන් විශේෂය සූර්යාගේ ශක්තීන් රාශියක් කියලා කියන්නේ සූර්යා ඒ විවිධ ග්‍රහලෝකවලට සහ ඒ එල්ල කරනු ලබන ආකර්ෂණීය ශක්තිය ඒ වගේම ගැනීම සහ මේ බෙදාහැරීම කියන එක. එතකොට එදා අපි සබහාදහම තුලින්ම මේ ශක්තීන් පෘථිවි තලයට ඇදගත්ත පෘථිවි තලයේ විශේෂයෙන්ම අපේ භූමිය කරනකොටගෙන ඒවා ඇදගන්නේ කොහොමද ඒ වලින් ඊට පස්සේ මිනිස්යන් ඒ සිද්ධස්ථාන වලට ගියාට පස්සේ ඔබ දන්නව නුනගත කාලේ ඒ වගේම පොය දවසේ ඒ වගේම විවිධ දවසේ හැම මොහොතකම අපි මේ චෛත්‍ය සහ මේ පන්සල විශේෂයෙන් පන්සල ඇසුරු කොටගෙන මේ සියල්ල පන්සල ඇසුරු කරගෙන අපේ මුතුන් මිත්තන් මහා කැමැත්තක් මහා ඒ ප්‍රියතාවයක් දැක්වේ ඇයි කියන රහස තමයි ඔබ දන්නවා චෛත්‍යයක් හෝ ඒ අපේ ආගමික සිද්ධස්ථානයක් සාදන්නට අපි කොයිතරම් නක්ෂත්‍රයට රාශි චක්‍රය අනුව ලග්න සහ මේවා අනුව කොයිතරම් පාදවලට ඒ සුබ නැකත් වැටෙන වෙලාව නැකත් කියලා කියන්නේ සූර්යගේ ශක්තිය කියලා කිව්වා මං කිව්වා ඒ රාශියක් තුළ නැකත් 27ක් තියෙනවා. ඒ වගේම ඒ පාද තිබෙනවා ඒ වගේම ලග්න. ඉතින් මේ මේෂ ලග්නයෙන් තමයි දැන් මේ
උදාවෙන් අස්විද නැගතින් මේ සලක්නයි මේ උදාවෙන සූර්ය මාසේ බක් මාසේ කරනකොටගෙන තමයි විශේෂයෙන්ම හෙළයා මේ ශක්තිය පිළිබඳව මේ ලෝකයට අවබෝධය ලබා දෙන්න විවිධ අයුරෙන් ක්‍රියා කරපු කාල පරිච්ඡේද. ඉතින් අප ඒ ජ්‍යොතිෂය පිළිබඳව කෙටි හැඳින්වීමක් කළ අතර පුලුත්ති මහා රාවණයන් සහ පුලුත්ති ක්‍රමවේදයට අනුව එදා එවැනි ස්වභාවික ශක්තියින් ක්‍රියාත්මක වෙලා මිනිස්යා ඒ තැන්වලට ගියාට පස්සේ මේ හාර්ට් චක්‍රයක එහෙම නැත්නම් මේ හෘද කම්පන මේ ස්තම්භන කෝෂය හෘද කම්පන කෝෂය හරහා අපේ ජානගත වෙනවා අපේ ශෛලගත වෙනවා මේවා මේ ආධ්‍යාත්මික ඕරයකට භෞතික ඕරයකටත් බලපාන විශේෂයෙන්ම මේ ප්‍රාණ ශක්තිය හරහා. ඉතින් ඒ නිසා මෙන්න මේක යම්කිසි කාලකේඳන් අපි කිව්වා මේක දූෂිත වුණා કૃතිම විශේෂයෙන් තාක්ෂණය කරුණ කොටගෙන පෘථිවියේ තියෙන ඒ ශක්ති ධාරාවන් මිනිසා විසින් විකෘති කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා. ඉතින් ඔබට සරල උදාහරණයකින් කිව්වොත් ඔබ දන්නවා මීට අවුරුදු 100කට 200කට විතර කාල පරිච්ඡේද අපිට රූපවාහිනිය ගැන එහෙම දැනීමක්වත් එහෙම කතාවක්වත් තිබෙන්නේ නැහැ ටෙලිෆෝන් අරෝමේව ගැන. ඉතින් ඒ නිසා ඒවා එන්නේ තරංගයක් උෂ්ණත්ව වායු උෂ්ණත්ව තරංග රටාවක් කැම රටාවක් හැදෙනවා. ඒක ඇතුලේ තමයි අපි මේ හඬ වේවා මේ පින්තූර වේවා ආලෝකය කරන කොටගෙන ඒක ඇතුල් කරන්නේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව අවබෝධ වෙමු කරන්නේ. එතකොට යුග ගණනාවකදී ඉතාමත් ඉක්මනින්ම මේ තරංග රටාවන් හසුරේ මේ බලය තාක්ෂණය මේ අවබෝධ කරගත්තා තාක්ෂණය විෂය තුළින්. එයින් පස්සේ තමයි ක්වොන්ටම් විද්‍යාව කියන එකත් ඒ වගේම පරමාණු විද්‍යාව ක්වොන්ටම් විද්‍යාව මේ හරහා විශ්වයේ අතිසූක්ෂම තරංග රටාවන් සොයාගත්තා. ඉතින් කනගාටුවට කරුණ මේවා රිසීවරු යෝගිවරු සොයාගෙන සබාදාමට එකඟව භාවිතා කළා මිසක් මේවා විකෘති කරන්න ගියේ නැහැ. නමුත් දූෂිත ඔවුන් බැලගත්ත මේ ශක්තියින් ප්‍රයෝජනට අරන් මිනිසයා කියන කෙනාගේ මනස වෙනස් කරන්න පුළුවන් කියලා දූෂිත පර්යේෂණ කණ්ඩායම් විශේෂයෙන් අපි ඔබට කියනවා කතෝලික පල්ලියත් එක්ක සම්බන්ධ ජ්‍යොතිෂ කල්ලි කණ්ඩායම් ඉන්නවා අර අප ප්‍රකාශ කරන ඉලුමිනාටියේ පර්යේෂකයන් එක. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ වෙනම පර්යේෂණ කරනවා. ඉතින් කනගාටු කරන අපේ හෙළයන් මේ ජ්‍යොතිෂය මේ හින්දුන්ගේ බමුණන්ගේ ක්‍රමවේද වලට විතරක් කෙරෙබෙලා අපේ ඍෂි පරම්පරාවේ තිබුණු ඒකේ අවබෝධය ගිලිහිලා ගිලා. ඒක නිසා මේක හොඳටම ප්‍රයෝජනෙට ගත්තේ බටහිරයන්. ඒ නිසා ඒගොල්ලෝ ප්‍රමුඛ කණ්ඩායම මේ දූෂිත කණ්ඩායම ලෝකයේ බලය පවත්ව ගන්න. ලෝකයේ බලය කියලා කියන්නේ මෙහෙමයි. දැන් අප දන්නවා කැමති වුණත් අකමැති වුණත් අපට මේ මිනිස් වර්ගයාට මේකේ තිබෙන ස්වභාවික ශක්තියින් බොහොම හීන වෙලා තියෙන්නේ. මොකද මිනිස්සයා විසින්ම දූෂිත වූ මිනිස්සයා විසින්ම මේ ස්වභාවික ශක්තියින් විකෘති ශක්තියින් බවට පත් කරලා තියෙනවා. ඒ නිසා අපට ඉතුරු වෙලා තියෙන මේ ස්වභාවික මේ සම්පත් වලින් හරි ඒ ඉතුරු වෙලා තියෙන ටිකෙන් හරි ඔබේ ස්වභාවිකත්වයේ සොයාගන්න. එහෙම නැතිනම් වෙන්නේ ඔබ දෙමිහුන් ජීවියෙක් වෙලා ඔබ විකෘති වෙලා ඔබේ මනස ඔබට කියන්නේ ඔබේ මනස කියලා කියන්නේ මේ සිතුවිලි කාටවත් අයිති නැහැ. නමුත් අපගේ මේ ශරීරය සහ අපගේ මනස මෙහෙමන કૃතිම ශක්තියින් වලට හසු වෙන්නට පුළුවන්. එදා ඔබ දන්නේ මේවා අමනුෂ්‍යයන් යක්ෂයන් ඕවගේ විදියට. නමුත් අද තින්නේ ඒව නෙමෙයි. අද තින්නේ કૃතිමව කැමති වුණත් අකමැති වුණත් કૃතිමව ඔබව හසුරවන්නට පුළුවන් විකෘති වූ ඒ ශක්ති මේ ධාරාවන්. ඉතින් මේ විකෘති වුණු ශක්ති ධාරාවන් වලින් තාක්ෂණයෙන් වලින් මිනිස්යාගේ ඕරායක දුර්වල කරනවා. ප්‍රථමයෙන්ම මිනිස්යාගේ ඕරායක දුර්වල කරන්න නම් ඔවුන් කරන්නේ මිනිස්යාගේ සිතුවිලි හරහා මිනිස්යාගේ දර්ශනය හරහා හඳ හරහා ආහාර හරහා අපගේ ශරීරය තුළ තිබෙනා වූ හෘදේ කරන කොටගෙන මේ මද්ද ලක්ෂයක තිබෙනා වූ මේ මහා ශක්ති ආලෝකයක් නැතිව පාට කියලා අපි හඳුන්වන ඒ මනෝ තරංගය දුෂ්‍ය කරනවා. ඒ නිසා අපේ ශරීරයේ ඒ වර්ණ තරංග රාශිය තිබෙන ඒ වර්ණ ඕරාවලියත් අපේ ආධ්‍යාත්මික ඕරාවලියත් ප්‍රාණ ශක්තිය ශක්තියත් හීන වෙනවා අඳුරු වෙනවා දුෂ්‍ය වෙනවා. අන්න ඒ මොහොතේදී අපේ අඳුරු උණු තැනින් උරාගනු ලබන ශක්තියකට අර විකෘති වුණු ශක්ති ධාරාවන් එකතු කරන්න පුළුවන්. ඒක ප්‍රෝග්‍රෑම් කරලා කම්පියුටර් එහෙම දාන. දැන් මේ වෙලාවේ තම නරකම කාලය තමයි මේක සයිබර් ස්පේස් එකේ යම් යම් රටවල් විසින් යවපු ඒ ස්පේස් එකේ ඒ සයිබර් අවකාශයේ තියෙන ඒ තාරකා මධ්‍යස්ථාන අභ්‍යවකාශ මධ්‍යස්ථාන අර ඒ තරංග රටා
ඇදලා අරගෙන විකෘති කළ පෘථුවියට එවනවා ජීවතරංගත් එක්ක. ජීවතරංග කියලා කියන්නේ යම් මොහොතක විශේෂයෙන් මනුෂ්‍යයා සහ සතාසිව්පාවගේ ලේකරණ කොටගෙන ඒ ලේවලට එකතු වුණොත් මේ දූෂිත තරංග ශක්තියින් ඔබ මීට කලින් නොදැක්ව සත්වයන් මීට කලින් නොදැක්ක මහා විපර්යාසයක් මේ පොළොව තුළ වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ ගහකොළ සතාසිව්පාවට ඒ මහා නරක විදියට අඳුරු විදියට බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි ලේ ඒ දුෂ්‍ය වූ ලේ මම කුව මනස ශරීරයේ දුෂ්‍ය වූ ඕර එකක් තියෙන අයට පිට කළු කිරණයක් ඇවිල්ලා දුෂ්‍ය වෙලා ඔවුන් මිය යනකොට ඔවුන් රෝගාබාධ ඇදිලා ඉක්මනට මිය යන ඒකේ තර්කයක් නැහැ. ඒ වගේම මේ කැන්සර් වල පිළිකා වර්ග වැඩි වෙන්න පුළුවන්, හෘද අමාරු වැඩි වෙන්න පුළුවන්, ස්නායු දුර්වලතාවයන් වැඩි වෙන්න පුළුවන්. මේ සියල්ල කරකවන කොටගෙන ඊටම ඉක්මනින් මිය යන්නට පුළුවන්. ඒ මිය යනකොට පැහැදිලි සුපැහැදිලි ශ්වේත මනෝභාවයක් නැතුව අඳුරේ ජීවීන් විදියට තමයි ලේහලන්නේ ඔබගේ දාත් විවිධ ශක්තීන් නිකුත් කරන්නේ. ඒ නිසා අන්න ඒ වැනි අඳුරු ශක්තීන් තියෙන මිය ගියාට පස්සේ යම් කාල වේලාවක් තියෙන ඕනම ජීවියෙක්ට ඇතුල් වෙන්න පුළුවන්. අර ඒක අපි කියන්නේ මලමිනියක් මෘතදේහයක් ළඟට ඒ කාලය ඉවරනකම් යන්න එපා ඒ කටයුතු කරනකම් කියලා. ඒ නිසා ඒවා අපෙන් ගිලිහිලා තියෙනවා. නමුත් ඉන්පසුව මේ දේහය ආරක්ෂා කරන්න බැරි වුණොත් ආරක්ෂා කරේ නැතිනම් මොකද වෙන්නේ? අර ඍණාත්මක වූ ශක්ති තරංග මේ ශරීරය ඔවුන්ගේ පාලනයට තතු කරගන්නවා. ඔවුන්ගේ පාලනයට තතු කරගන්නකොට මතක තියාගන්න ඉතා සූක්ෂම විදිහට මංකුවර අභ්‍යවකාශයේ සිට එන තරංග මේකෙන් විනාශ වෙනවා. ඒ හරහා ඔවුන් කරන කොටගෙන මේ දූෂිත වූ මනුෂ්‍ය පරම්පරාවක කොටසකුත් සක්වල ජීවීන්ගේ දූෂිත වූ පරම්පරාවක කොටසකුත් ඒ ඍණාත්මක ශක්තියින් වල තියෙන අමනුෂ්‍ය කොටස් වල සම්පූර්ණ එකතුවකින් මේ පෘථිවි තලය අඳුරුවකට ඇදගෙන යන්න පුළුවන්. ඒ නිසා අපට දැන් මේ දින 90ක කාල පරිච්ඡේදයක් තියෙනවා. මොකද අපි කිව්ව මාස 3කින් පස්සේ විවිධ ලෙඩ රෝග ආබාධ එන්න පුළුවන්. ඉතින් අපි දැන් ඒ වලට ලෑස්ති වෙනවා. ඔබට පුළුවන් සබහාදහමට ඒ සඳහා අපි පෙර දවසකත් ගිහිල්ලා අපේ මෑණින් වහන්සේ නමක් ඉතින් අපේ මෑණියන් එක්ක අපි මේ බෙහෙත් ಜಾති 108ක් පමණ බෙහෙත් ಜಾති පැල කරන්නට මුල පිරුවා. ඒ නිසා එවැනි කටයුතු වලට ඔබට පුළුවන් ආකාරයට එවැනි අයට ඒ ස්ථානය කිරුවත්තුඩු උපදේශයේ තියෙන්නේ. ඉතින් ඔබට අපේ කාලත්‍ර ටීවී නැරඹුවොත් මේ මෑණියන්ගේ ඒ කතා සහ ඒව අහන්නට පුළුවන්. ඒ නිසා ඒ සබඳතාවය රැකගෙන ඔබට හැකි අයුරුන් එවැනි ඖෂධ වර්ග පැල කරන ඕනෑම කෙනෙකුට සහයෝගය දෙන්න. ඔබත් ඔබේ නිවසේ තැන්කීපයක හරි වටිනා ඖෂධ මෙතැක්කයි කියලා නෑ, අපට තියෙන ඕනෑම ඖෂධයක් පැළ කරගන්න. විශේෂයෙන් ඉදිරියේදී අපිට අවශ්‍ය වෙන ඒවා අතර විදිහෙන් තුල්සි, ඒ වගේම කහ ඉඟුරු, ඒ වගේම සේර කියන ජාති, ඒ වගේ විවිධ වූ දේවල් තියෙනවා. ඒ නිසා හිරැස්සපළු, ඒ වගේ විවිධ දේවල් බෙලි, ඒ වගේම තල්, ඒ වගේම ඒ වගේ විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිසා මේ දේවල් වලින් කරන්නේ අපි අර විකෘති වුණු ශක්තියින් පොළොවට ඇදිලා එනකොට අපේ හෙළයේ මිනිස්යන්ගේ තෝරාගත්ත ඒ මිනිස්යන්ට අපි ඒ ඖෂධ අපේම දේවල් පාවිච්චි කිරීමෙන් ඖෂධ විදියට නෙමෙයි සියල්ල ආහාර විදියට පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපේ හෙළයේදී තිබුණ ආහාර වේල කියන්නේ ඖෂධ. ඒ නිසා මේ දැන් එන ශක්තින් වලින් බේරෙන්න ඔබ අපේ හෙළේ ඖෂධ ආහාර අනුභව කරන්න, විකෘති වුණු ආහාර අනුභව කරන්නට යන්න එපා. ඒකෙන් වෙන්නේ ඔබේ ශරීරයේ තිබෙනා වූ ශක්ති ප්‍රමාණය හීන වෙන එක. ඒ නිසා ඔබ අපගේ හෙළ යෝග ශාස්ත්‍රයේ අනුවට ඉදිරියේදී අපි කියලා දෙනවා ප්‍රාණ ශක්ති භාවනා කොහොමද අපි වායු සහ තේජෝ ධාතුන් උපයෝග කරගෙන අපේ ශරීරය තුළින් ඕරා එක ශක්තිමත් කරගන්නේ කියලා. ඒ වගේම ඔබගේ තරුණ දුවා දරුවා සහ ඔබ ඕනෑම කෙනෙක්ට අවස්ථාව තියෙනවා අපේ හටන් ශිල්ප, ඒ වගේම අපේ වෙදකම, අපේ ජ්‍යොතිෂ්‍ය, ඒ වගේම ඕනෑම අංශයකින් මේ තාක්ෂණ ඕනෑම අංශයකින් ඇවිල්ලා අපේ හෙළ ප්‍රඥාව අනුව කොහොමද මේ තමන් දන්න තමන් කැමති තමන් නියලලා ඉන්න වෘත්තිය තුළින් කොහොමද තමනුත් අනිත් අයත් නිවැරදි ආකාරයට ශරීරය සහ මනස ඒ නිවැරදි ආකාරයට මධ්‍යස්ථව නිරෝගීව තිබගෙන අපේට මේ උරුම දීර්ඝායුෂ ප්‍රමාණය විඳිමින් සත්‍ය අවබෝධ කරගන්නට යන්නේ කොහොමද කියන ඒ කාරණාව අපි සාකච්ඡා කරනවා. ඉතින් ඒ නිසා ඔබට එක වීඩියෝකින් දෙකකින් මේ අධ්‍යයනය දෙන්න බෑ. අපි ඉදිරියට පියවරෙන් පියවර මාතෘකාවෙන් මාතෘකාවට මේ දේවල් පිළිබඳව කතා කරනවා. ඒ නිසා ඔබේ දුවා දරුවා මේ වෙනකොට නොදැන යම් යම් විවිධ ශක්තීන් වල
අතකොළු සහ ඒ මාරකත්වලට හසුවි තියෙන්න පුළුවන්. ඒ නිසා දසදහස්වාරයක් කල්පනා කළ ඒවා නිවැරදි කරගන්න. අපත් අද දවසේ ඔබට ආශිර්වාද කරනවා තව තවත් තව තවත් සබහදාමට ලං වෙලා විශ්වයේ නීතින් වලට අනුගත වෙලා ඒ බුද්ධ රශ්මීන් ඒ රාවණ ශක්තියෙන් ඒ ක්‍රිස්තු ශක්තියෙන් ඒ ඍෂිවරුන්ගේ ශක්තියෙන් මේ පෘථිවිය වටා තිබෙන ඒ ආලෝක ඒ කදම්බ ශක්තියෙන් ඔබට ජාති ආගම් ભેදයෙන් තොරව ඒ ආලෝක කදම්බ වල ශක්තියෙන් ඔබගේ විශ්වාසයන් පරිදි තව තවත් තව තවත් ඔබගේ අභ්‍යන්තර හදවතට ඇතුල් වෙලා ඒ තුලින් ශ්වේත කිරණ ප්‍රඥාවේ විද්‍යාවේ ආලෝකී කිරණ ශක්තියෙන් ලැබෙන්ටයි කියලා ප්‍රාර්ථනා කරමින් අද දවස ඔබට සුභ වෙන්නට ප්‍රාර්ථනා කරමින් සියලු දිනාට ආශිර්වාද බොහෝ වේවායි කියමින් අද දවසේ අපගේ ධර්ම දානය ඔබට පුදගනු ලබනවා.